දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු දැන් අපිට රටේ අවස්ථාවක් ලැබිලා තියෙනවා ව්‍යවස්ථාදායකේ උපරිම බලයක් ලබාගෙන තියෙනවා ඉතිහාසයේ නොලැබිච්ච තරම් ඉතාම ඉහළ බලයක් ලැබලා තිනවා 3/2ක බලයක් අපි ඒ ගැන සතුටුයි හැබැයි මේ 3/2ක බලය යන්නේ මොන දෙසාවටද ඒක කොතනද නවතින්නේ කියන එක ගැන අපි කොහොම විමසිල්ලෙන් සිටින්නේ මොකද 3/2ක බලය තුල අර දැඩි පිහියෙන් කිරිකනවා වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ මොකද හේතුව මේක මොන අතට යන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක් තියෙනවා හේතුව 3/2ක බලය යොදාගෙන මේ රටේ මර්ධනකාරී ජනතාවට මර්ධනකාරී පිළිවෙත් අනු කටයුතු කරවන්නට අධිකරණයේ මේ පවතින හෝ සුවාධීනතාවයේ නැති කරන්නට මාන හිමිකම් උල්ලංඝනය කරන්නට මේ කියන 3/2 පාවිච්චි කරොත් ඒකේ පීඩාවටපත් වෙන්නේ මේ මහ ජනතාව. ඒ නිසා ඒ 3/2ේ බලය ඒ වගේ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී ක්‍රියාවන් සහ ව්‍යවස්ථා සම්මත කිරීමට යනවනම් මේ ජනතා නීතිඥයෝ කියන සංවිධානයේ ප්‍රධාන අරමුණ තමයි ඒ සම්බන්ධයෙන් අපි එරෙහිව නැගී සිටීමක් කරනවා සහ ඒ සම්බන්ධයෙන් කළ යුතු සියලුම ක්‍රියාමාර්ගයන් අපි අරගන්නවා. මොකද නීතිඥයෝ කියන්නේ අධිකරණයේ නිලධාරියෙක්. ගොඩක් වෙලාවට අපිට වැරදිලා තියෙනවා යම් තැනක් නීතිඥවරු කියන්නේ සේවාදායකයෝ වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායමක් කියලා. ඒක වැරදි ආකල්පයක්. අපි දිවුරුම් දෙනකොටම අපි දිවුරුම් දෙන්නේ අපේ ශ්‍රී ලංකාවේ නීතියට සහ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියන දේෙන් තමයි අපි නීතිඥවරු වශයෙන් දිවුරුම් දීමක් කරන්නේ. එතකොට අපිට සේවාදායකයට වඩා ඉහළ බැඳීමක් තියෙනවා අධිකරණයේ ස්වාධීනතාවය සහ නීතිය ආධිපත්‍ය ආරක්ෂා කරගන්නට. ඒ නිසා නීතිඥවරු තමයි එහි මූලිකත්වයේ ගන්නට ඕනේ. මොකද නීතියේ දැනුම තියෙන්නේ නීතිඥවරුන්ට. ඔවුන් දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය සම්බන්ධයෙන් සෙසු නීතියින් සම්බන්ධයෙන් ඒ සියලුම දේවල් දන්න නීතිය ගැන හැදෑරීමක් තියෙන නීතිඥවරු ඒ සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා නම් ඒක රටකට බොහොම අභාග්‍ය සම්පන්න සිද්ධියක්. ඒ නිසා තමයි අපි මේ ජනතා නීතිඥයෝ කියන සංවිධානය බිහි කරගත්තේ. අපි පහුගිය කාලේ දැක්කා ජනතාව වෙනුවෙන් පෙනී හිටපු නීතිඥවරුට විවිධාකාරයේ පහර දීම් සිද්ධ වුණා, විවිධාකාරයේ අත්අඩංගුවට ගැනීම් සිද්ධ වුණා. හැබැයි පාලකයෝ ඒ සම්බන්ධයෙන් නිහඬව හිටියා, නීතිය නිහඬව හිටියා. මෙහි ප්‍රතිඵලය ඉතාම භයානක වෙන්න පුළුවන් ඉදිරියේදී. ඒ නිසා නීතිඥවරු අපි මහජනතාව වෙනුවෙන් කටයුතු කරන්නට කලින් අපේ ඇතුළත ආරක්ෂා කරගන්නට අවශ්‍යයි. ඒ කියන්නේ අධිකරණයේ ආරක්ෂා වෙන්නේ නැත්නම් අපිට බෑ මහජනතාව සම්බන්ධයෙන් වන පීඩාවන් සම්බන්ධයෙන් කටයුතු කරන්නට. Breaking.lk